පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව 1949 වසරේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්ුණේ දෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමගයි. මේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ තිබූ රටවල් 7ක විදේශ අමාත්‍යවරුන් රැස් වූ අතර එෙහිදී දකුණු හා ගිනිකොන දිග ආසියාතික රටවල මානව සම්පත් සංවර්ධනය හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ. මෙම සමුළුවට ලංකාවෙන් සහභාගී වූ ජේ.ආර්. ජයවර්ධන හා ඕස්ට්‍රේලියාවෙන් සහභාගී වූ පර්සි ස්පෙන්ඩර් යන මහත්වරු මූලිකත්වයෙන් ක්‍රියා කර තිබේ. එෙහිදී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් දකුණු හා ගිනිකොන දිග ආසියාතික රටවල් වලට මූල්‍යමය සහන ලබා දිය යුතු බවට යෝජනා කර ඇති අතර පර්සි ස්පෙන්ඩර් මහතා විසින් යෝජනා කර ඇත්තේ තාක්ෂණික සහාය ලබා දිය යුතු බවයි. පසුව මේ පිළිබඳව විදේශ නියෝජිතයන් සමග කොළඹදී පැවති සමුළුවේදී යෝජනා වූ කරුණු ක්‍රියාවට නැංවීම කොළඹ ක්‍රමය ලෙස හඳුන්වන ලදී. කෘෂිකාර්මික බලශක්ති යටිතල පහසුකම් ඉහළ නැංවීම සන්නිවේදනය සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම සමුළුවේ එක් අරමුණක් විය. තාක්ෂණික උපකරණ හා ශිල්පීය ඥානය සමග තාක්ෂණිකාංශයේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීම අනෙක් අරමුණ විය. කැනඩාවේ බාහිර සම්බන්ධතා අමාත්‍ය ලෙස්ටර් බී. පියර්සන් මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කොළඹ ක්‍රමයේ යටතේ දුම්රිය එන්ජින් 5ක් ලබා දිය යුතු බවට යෝජනා කළ අතර එය සම්මත විය. ඒ අනුව 1954 වසරේ සැප්තැම්බර් මාසය වන විට කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් M2 කාණ්ඩයේ දුම්රිය එන්ජින් නිෂ්පාදනය සම්පූර්ණ කරන ලදී. මුල්ම දුම්රිය එන්ජින් 3 කැනඩාවෙන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ 1954 වසරේ ඔක්තෝබර් මාසයේදී සිටි ඔෆ් ස්රූස්බරි නෞකාව. මෙම එන්ජින් 3 1954 වසරේ දෙසැම්බර් මස 2 වෙනිදා සහ 3 වෙනිදා යන දිනවලදී කොළඹ වරායේ ගොඩබාන ලදී. එක් එන්ජිමක බර ටොන් 71ක් පමණ වන අතර එවකට එහි වටිනාකම ඇමරිකන් ඩොලර් 1,60,000. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,08,00,000 ආසන්නාගයක් විය. ඉහත ගෙන්වන ලද එන්ජින් 3 අංක 569 උන්ටාරියෝ, අංක 570 ඇල්බර්ටා සහ අංක 571 සස්කචවාන් යන නම් වලින් හඳුන්වයි. මීට ආසන්න කාලයේදී තවත් එන්ජින් 2ක් ලංකාවට ආනයනය කර ඇති අතර එම එන්ජින් අංක 572 බ්‍රිටිෂ් කොලොම්බියා, අංක 573 කිව්බෙක් ලෙස නම් කර ඇත. සිටි ඔෆ් ස්රූස්බරි නෞකාවෙන් කොළඹ වරායේ ජැටිය මතට පළමුවෙන් ගොඩබා ඇත්තේ අංක 571 දරන දුම්රිය එන්ජිමයි. එම දුම්රිය එන්ජිම මුලින්ම විනාශ වීමද විශේෂත්වයක්. මෙම දුම්රිය එන්ජින් මෙරටට ගෙන එන විට ආලේප කර තිබුණේ රතු සහ දුඹුරු පැහැයන් වන අතර එම වර්ණ දෙක අතරට කහ පැහැති ඉරක් යොදා තිබුණේ. නමුත් පසුව අද දක්නට ලැබෙන වර්ණ කේත ආලේප කිරීම සිදු කර ඇත. මෙම M2 දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන විට ඒවායේ ගවයන් වැනි සතුන් ගැටීම නිසා සිදුවන අනතුරු වලින් එන්ජිමට ඇතිවන හානිය වැළැක්වීමට කව්කැචර් සවිකර නොතිබිණි. එම කව්කැචර් නිර්මාණය කරන ලද්දේ මරදාන ඩීසල් ධාවනාගාරයේදීය. ඒ එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද ලංකාවේ ප්‍රකට පොල් ගෑමේ හිරමණයක් නිෂ්පාදනය කරන ලද ඕදිරිස් පෙරේරා මහතා විසිනි. ශ්‍රී ලංකාවට රැගෙන එන ලද මුල්ම M2 දුම්රිය එන්ජින් 5 1955 වසරේ ජනවාරි 19 වෙනි දින එවකට අග්‍රාමාත්‍යව සිටි සර් ජෝන් කොතලාවල මහතා විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී උත්සවාකාරයෙන් විවෘත කර ගමන් අරඹන ලදී. කැනඩාව විසින් නිවේදනය කර තිබූ පරිදි පළමු දුම්රිය එන්ජින් 5 සඳහා ඔන්ටාරියෝ, ඇල්බර්ටා, සස්කජවාන්, බ්‍රිටිෂ් කොලොම්බියා හා මැනිටෝබා යන ප්‍රාන්තවල නම් යෙදීමට එකඟ වී තිබිණි. නමුත් මැනිටෝබා වෙනුවට කිව්බෙක් නම යොදා තිබීම පිළිබඳව කැනඩා මාධ්‍යවේදීන් විසින් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇත. එහිදී අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් පෙරලා විමසා ඇත්තේ මෙබන්දකි. ඕකට තියෙන්නේ සරල විසඳුමක්. ඔබලගේ රටේ ප්‍රාන්ත කීයක් තියෙනවද? මාධ්‍යවේදියාගේ පිළිතුර වූයේ ප්‍රාන්ත 10ක් බවයි. එහෙනම් ඉතින් තව එන්ජින් 5ක් අපිට දෙන්න. එතකොට මැනිටෝබා ප්‍රාන්තයේ නමත් එක්ක
අනෙක් ප්‍රාන්ත හතර නම් ඒවට තියන්නම්. අගමැතිවරයාගේ පිළිතුර විය. ඒ අනුව කැනඩාව විසින් තවත් M2 වර්ගයේ දුම්රිය එන්ජින් පහක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟ වීම සුවිශේෂ සිදුවීමකි. මෙලෙස ලබා දුන් දුම්රිය එන්ජින් පහ අතරින් එන්ජින් තුනක් 1956 වසරේ ඔක්තෝබර් මාසයේදී කැනඩාවේ මොන්ට්‍රියල් වරායෙන් සිටි ඔෆ් ලීඩ්ස් නෞකාවෙන් මෙරටට ගෙන එන ලදී. එම එන්ජින් ත්‍රිත්වය M2A ලෙස කාණ්ඩගත කෙරෙන. එම එන්ජින් මැනිටෝබා, නෝවා ස්කෝටියා හා නිව් බ්‍රුන්ස්වික් ලෙස නම් කරන ලදී. ඉහත දුම්රිය එන්ජින් සඳහා ලබා දී තිබූ අංක වූයේ අංක 589, 590 හා 591යි. නමුත් මෙම දුම්රිය එන්ජින් තුන ලංකාවට ගෙන එන විට අංක 589 යටතේ M3 වර්ගයේ දුම්රිය එන්ජිමක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර තිබිණි. එම එන්ජිම ජයන්ති නමින් දුම්රිය සේවයට එක් විය. එසේම අංක 590 යටතේ තවත් දුම්රිය එන්ජිමක් ඒ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරමින් තිබිණි. එබැවින් මැනිටෝබා දුම්රිය එන්ජිම අංක 591, නෝවා ස්කෝටියා එන්ජිම අංක 592 හා රෝස්වික් එන්ජිම අංක 593 ලෙස නම් කිරීමට පියවර ගන්නා ලදී. මෙම දුම්රිය එන්ජින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීම සිදු වී ඇත්තේ 1959 වසරේ දෙසැම්බර් මස 23 වෙනිදාය. කැනඩාව පොරොන්දු වූ පරිදි ලබා දුන් අවසන් දුම්රිය එන්ජින් දෙක එනම් අංක 594 හා අංක 595 එන්ජින් 1958 වසරේ මැයි මස 12 වෙනි දින කොළඹ වරායෙන් ගොඩබාන ලදී. එම එන්ජින් M2B ලෙස කාණ්ඩගත කෙරෙන. එසේම එම එන්ජින් දෙක 1958 වසරේ මැයි මස 21 වන දින කැනඩාවේ මහකොමසාරිස් මයික් කාසල් මහතා විසින් එවකට අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරී රාජදුව මහතා වෙත භාර දී ඇත. 1961 වසරේදී කොළඹ ක්‍රමයේ යටතේ ලංකාවට තිරිඟු පිටි තොගයක් ත්‍යාග ලෙස ලැබී ඇත. එලෙස ලැබුණු තිරිඟු පිටි විදේශ සමාගමකට විකිණීමෙන් ලැබූ මුදලින් තවත් දුම්රිය එන්ජින් දෙකක් මිලදී ගැනීම ඉතිහාසයේ සිදු වූ ආදර්ශමත් සිදුවීමකි. ඒ අනුව අංක 626 මොන්ට්‍රියල්, අංක 627 වැන්කුව දුම්රිය එන්ජින් දෙක කැනඩා මහකොමසාරිස් ජේම්ස් ජෝර්ජ් මහතා විසින් එවකට ගමනාගමන හා රජයේ වැඩ පිළිබඳ ඇමති BBG කළුගල්ල මහතා වෙත 1961 වසරේ සැප්තැම්බර් මස 21 වෙනි දින භාර දෙන ලදී. අංක 626 හා අංක 627 යන දුම්රිය එන්ජින් දෙක M2C ලෙස කාණ්ඩගත කෙරුණ අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා යොදා ගන්නා ලදී. M2D කාණ්ඩයේ දුම්රිය එන්ජින් දෙකක් ලංකා සිමෙන්ති සංස්ථාවේ අවශ්‍යතා සඳහා ගෙන්වා ඇත්තේ අවශ්‍ය මූල්‍ය පිරිවැය ලංකා සිමෙන්ති සංස්ථාව විසින් දැරීමෙනි. එම දුම්රිය එන්ජින් දෙක අංක 628 කංකසන්තුරේ, අංක 629 ගාල්ල ලෙස නම් කර ඇති අතර පසුව දුම්රිය සේවාව වෙත ලබා දී ඇත. අංක 629 ගාල්ල දුම්රිය එන්ජිම ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට ලක්වීම නිසා අලුත් වැඩියා කිරීමට සිදුවිය. එහිදී එම එන්ජිමේ දිග අගලකින් පමණ කෙටිවීම තවත් සිදුවීමකි. 2004 වසරේ දෙසැම්බර් 26 වන දින සුනාමි ව්‍යසනයේ අවස්ථාවේ පැරෑලියේදී අනතුරට ලක් වූයේ අංක 591 මැනිටෝබා දුම්රිය එන්ජිමයි. එසේම 2014 වසරේ පොතු ඇරදී අනතුරට ලක් වූයේ අංක 570 දරන ඇල්බර්ටා දුම්රිය එන්ජිමයි. කෙසේ වෙතත් 2021 වසරේ ජනවාරි 19 වනදා වන විට ශ්‍රී ලංකාවේ M2 දුම්රිය එන්ජින් ධාවනයට එක් වී වසර 65ක් සම්පූර්ණ වේ. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වසර 65ක M2 දුම්රිය එන්ජිමේ වටිනා සේවයට ලසරටුව අපගේ උපහාරය.